මමයිපදුනේ දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ මුල්ගිරිගල ආසනේ කිරම කියන ගමේ 1947 මාර්තු 31 වෙනිදා ශාසනයට ධර්මයට විශාල වශයෙන් කැපවෙච්ච අම්මා කෙනෙකුටත් තාත්තා කෙනෙකුටත් දරුවෙක් හැටියට උපදින්නට මම වාසනාව ලැබුවයි කියලායි මම විශ්වාස කරන්නේ මගේ සහෝදර සහෝදරියෝ මාත් එක්ක නමයක් ඉන්නවා මට වැඩිමල් 4 දෙනයි බාල 4 දෙනයි මම තමයි මැද ඒ ඉපදිලා කුඩා කාලේ ගෙදර ගත කරලා මම ස්කෝලෙට ගියේ කිරම ධම්මානන්ද විද්‍යාලයේ ඒ කාලේ මහාවිද්‍යාලයක් නෙමෙයි සාමාන්‍ය පාසලක් 8 වෙනි ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලැබුවා ඒ කිරම ධම්මානන්ද පාසලේ ඒ අතරතුර අපිත් පන්සලට යනවා දහම් පාසලටත් යන සිරිතක් තිබුණා හැබැයි බුදුදහම ගැන හෝ මේ පැවිදිභාවය ගැන එහෙම හැඟීමක් මගේ පොඩි කාලේ තිබුණේ නැහැ මම දැක්කා එක හාමුදුරු කෙනෙක් අපේ ගෙදරට එනවා පස්සේ මම දැනගත්තේ මාතර විහෙරේන විහාරස්ථානය නිර්මාණය කරපු පරවාහන රේවත අනුනායක හාමුදුරු තමයි ආවේ කියන එක උන්වහන්සේ ඇවිල්ලා මාත් එක්ක නෙමෙයි මගේ දෙමව්පියොත් එක්ක ගොඩාක් වෙල සාකච්ඡා කරා මටත් ඇවිල්ලා ගෝ මේ හාමුදුරන්ට වඳින්න කියලා ඔහොම ඉඳලා දවසක හැන්දෑවේ අපි ඔක්කොම එකට කෑම කන වෙලාවේ බොහොම ආදරෙන් ඇහුවා මේ මගෙන් අම්මා ඇහුවේ පුතේ උඹ මහාන වෙන්න කැමතිද කියලා මං එකපාරටම කල්පනා කළා මේ මහාන වෙච්ච හාමුදුරු ඉස්කෝලේ යන්නේ නැහනේ ඒ නිසා ඉස්කෝලේ යන්න ඕනත් නැහනේ මේ ගිහි ජීවිතේ කරල කලකිරිලා හෝ අනිත්‍ය දුක්ඛ අනාත්ම අනත් තේරුම් අරගෙන නෙමෙයි එකපාරට මගේ ඔළුවට ආවේ මේ ඉස්කෝලේ යන්න ඕනත් නැහැ සමහර විට අපි රණ්ඩු වෙන ළමයි හිටියා ඒ අයටත් හොඳ පාඩමක් උගන්වන්න පුළුවන් හොඳයි අම්මේ මම මහාන වෙන්නම් ඕක තමයි මගේ අභිනිෂ්ක්‍රමණය ඒ කියපු වචනේ අම්මගෙත් ලොකු ආසාවක් තිබුණා මම පිරිමි 6 දෙනෙක් ඉන්න පවුලක එක්කෙනෙක් මහාන වෙනවා ඉතින් ඒකට නායක හාමුදුරුව ඉදිරිපත් වීම පිළිබඳ අම්මා බොහොම සතුටු වුණා ඊට පස්සේ මට අම්මාට ඔය ආරංචිය නායක හාමුදුරුව කිව්වට පස්සේ මට අම්මා කිව්වා සාදුකාර දුන්න කියලා ගෙදර 1959 දිනය මාසෙ මට මතක නෑ මාතර වෙහෙරේන පූර්වාරාම රාජ මහ විහාරස්ථානයේට එක්ක ගිහිල්ලා නායක හාමුදුරන්ට බාර දුන්නා 59 ඒත් මට මහානවීම පිළිබඳව හෝ මහානකම් පිළිබඳව ලොකු ආසාවක් එහෙම තිබුණේ නෑ කොහොම වුණත් 1960 ජූනි මාසේ දවසක මාව වෙහෙරේන විහාරස්ථානයේදී පැවිදි කරන ලැබුවා මගේ නෑදෑයෝම ගොඩක් ඇවිල්ලා පරවාහැර රේවත හාමුදුරුවයි පරවාහැර වජිරඥාන හාමුදුරුවයි 1960 අවුරුද්දේ නායක හාමුදුරුව මාව මාතර මහා මන්තින්ද පිරිවෙන්ට බාර දුන්නා ඒ කාලේ පිරිවෙන් අධ්‍යාපනයේ තුල සාමාන්‍යයෙන් හැම හාමුදුරු කෙනෙක්ම වගේ ඉගෙන ගත්තේ ප්‍රාචීනාංශයෙන් ප්‍රාචීන ප්‍රාරම්භ මධ්‍යම අවසාන ආදී වශයෙන් තමයි ඉගෙනීම කරන්න තිබුණේ 1965 වගේ නායක හාමුදුරුව ටිකක් අසනීප තත්ත්වයට පත් වුණා නායක හාමුදුරුව අර අනිත් අයට වඩා මං කෙරෙහි විශේෂ රැක්මක් බැල්මක් ආදරයක් තිබුණු බව මම දැනගෙන හිටියා ඒ නිසා උන්වහන්සේ අර අසනීප වුණාම මම ඉගෙනීම නවත්තලා හරි ඒ නායක හාමුදුරන් වහන්සේ පිළිබඳව සොයලා බලන්නට ඒ අවශ්‍ය අප උපස්ථාන කරන්නට මම බොහොම කැමැත්තෙන් ඉදිරිපත් වුණා මේ විහාරස්ථානයේ නැත්නම් මේ වෙහෙරේන පූර්වාරාම රාජමහා විහාරස්ථානයේ නිර්මාතෘ පරවාහැර ශ්‍රී රේවත අනුනායක මාහිම්පාණන් වහන්සේගේ අවසාන දැනට වර්තමානයේ ජීවත්ව සිටින ශිෂ්‍ය භික්ෂුන් වහන්සේ. උන්වහන්සේ මේ විහාරස්ථානයේ පරවාහැර රේවත නායක මාහිම්පාණන් වහන්සේගේ ශිෂ්‍යයෙකු වශයෙන් කිරම විමලජෝති නමින් මේ විහාරස්ථානයේ පැවිදි භූමියට පත් වෙලා උන්වහන්සේ කුඩා කාලයේ සිටම ඉතාමත්ම කලිසර
එවැගේම අලුත් අලුත් නිර්මාණවලට කැමැති හාමුදුරන් වහන්සේ නමක් හැටියට තමයි උන්වහන්සේ කටයුතු කරේ 1966 කෝට්ටේ සාමාජික ධර්ම මහා සංඝ සභාව ප්‍රධාන මූලස්ථානයේදී මා උපසම්පදා කළා නායක හාමුදුරුවෝ 66 අවුරුද්දේ උන්වහන්සේ කිව්වා මේ මාස ගානක් මදි ඒ බඩේ ඉන්න මාස කීපකුත් අරගෙන උපසම්පදා කරනවා මම අපවත් වෙන්න ඉස්සෙල්ලා ඔහේ උපසම්පදා කරන්න ඕනේ කියලා තමයි 1966 ජූනි 26 වෙනිදා කෝට්ටේ රාජමහා විහාරස්ථානයේදී මම ඒ අදිශීල සංඛ්‍යාත උපසම්පදාව ලැබුවේ ඉන්පස්සේ අත් වශයෙන් ඉගෙනීම කළා දිගටම කාල වෙනකොට ඔය සාමාන්‍ය පෙළ උසස් පෙළ විභාග වලට ලියන්න පෙළඹවීමකුත් තිබුණා අපේ හාමුදුරුවෝ කෙරෙහි මට මං හිතනවා ඒව කැමැත්තක් තිබුණත් ඒවට අවස්ථාවක් ලැබුණේ නැහැ නායක හාමුදුරුවන්ට උපස්ථාන කිරීම නායක හාමුදුරුවෝ බලා ගැනීම ඊට වඩා වටිනා කමක් හැටියට මම ඒ කාලේ සැලකුවා ඒ නිසා කොහොමුණත් නායක හාමුදුරුවෝ 1967 අපවත් වුණා ඊට පස්සේ මගේ සහෝදර හාමුදුරුවෝ තමයි විහාරාධිපතිකමට පත් වුණේ දවුලුගල සංගරතන හාමුදුරුවෝ තේ හාමුදුරුවෝයි මායි තවත් හිටපු සහෝදර හාමුදුරුවෝයි අපි වෙහෙරේනේ බොහෝම කුදු මහත් කටයුතු කරගෙන ඉන්න අතරේ මම හිතනවා 71 වගේ වෙනකොට ඔය ජනතා විමුක්ති පෙරමුණේ කලබල තියෙන බවත් මම දැනගෙන හිටියා නමුත් දේශපාලනය කරන්න ඒවට සම්බන්ධ වෙන්න කිසිම කැමැත්තක් මගේ තිබුණේ නැහැ හැබැයි ඒ 71 ඒ ප්‍රශ්නේදී මාත් එක්ක පිරිවෙනේ අධ්‍යාපනයේ ලැබපු මං දන්න කියන හාමුදුරුවරු මගේ යාළුවෝයි කියලා හිටපු අය ගොඩාක් දෙනා ඔය ජන ජේවීපී ඒ 71 කැරැල්ලට සම්බන්ධ වෙලා ඒ ගොඩාක් අය මැරුණා සමහර අය තුවාල කරගත්තා සිවුරු ඇරලා ගියා මේ වගේ දේවල් එක්ක මේ ඇයි මේ හාමුදුරුවරු මේ ආයුධාරගෙන මේවා කරන්න කියලා මගේ ඒ කාලේ ලොකු කලකිරීමකුත් තිබුණා වෙච්ච සිදුවීමුත් එක්ක මහානකම පිළිබඳවත් පන්සල්වල තියෙන යම් වැඩපිළිවෙළවල් පිළිබඳවත් මගේ ටිකින් ටික කලකිරීමක් ඇති වෙලා මම අම්මට කිව්වා මේ වාර කීපෙකදීම මේ පැවිදි ජීවිතෙන් නම් වැඩක් නැහැ හඳුන්නේ අම්මේ සිවුරු වරණ එක වඩා හොඳයි කියලා අම්මා බොහෝම තදින් විරුද්ධ වුණා තාත්තත් එහෙම අවවාද කළා ඒ වැඩේ කරන්න එපා අපට ලොකු අගෞරවයක් ඒක සිවුරු වරින් ඉපයි කියලා ඒ අනුව 74 වෙනකොට විතර 1974 මම ප්‍රාචීන මධ්‍යමයටත් ලියලා ඉන්න කාලේ දැන් ගමේ ලංකාවේ ඉඳලා නම් සිවුරු අරින්න බැරි නිසා මම කල්පනා කරා තායිලන්තයට යන්න ඕන කියලා මම ඔක්කොටම කියලා මම ටික කාලෙකට යනවායි කියලා මම මෙහෙන් 74 දෙසැම්බර් වගේ තායිලන්තයට ගියා. ගිහලා තායිලන්තේ වට්සකේට් කියන පන්සලේ නතර වෙලා වට්සකේට් පන්සලේ නායක හාමුදුරුවෝ මට විශේෂ සැලකිල්ලක් දැක්වුවා ලංකාවෙන් ගිය හාමුදුරු යන අඩු නිසා මම හිතනවා 75 ජනවාරි පෙබරවාරි වගේ කාල වෙනකොට මට දැනගන්න ලැබුණා මැලේසියාවට යන්න පුළුවන් සිංගප්පූරුවට කෝච්චියෙන් කියලා මම ඒ නායක හාමුදුරන්ටත් කියලා මේ කෝච්චියෙන් දවසක් පිටත්ව ගිලා පිනැන් වලට මැලේසියාවේ පිනැන් වලට ගිහිල්ලා පිනැන් වල පන්සලක් තිබුණා මහින්දාරාම කියලා ලංකාවේ හාමුදුරු ඉන්න එතන දවස් දෙකක් ඉඳලා ඊට පස්සේ අපි ගියා කොලාලම්පූරේකට කිරින්දේ ධම්මානන්ද කියන හාමුදුරුව තමයි මැලේසියාවේ අගනුවර වෙන කොලාලම්පූර් බෞද්ධ විහාරේ වැඩ ඉන්න නායක හාමුදුරුව. සිංගප්පූරුවට යන්න ඕනකම තිබුණාට
නායක හාමුදුරන් ඉල්ලීමට මම නතර වුණා. එහේ හරියට බෞද්ධ වැඩ කෙරෙනවා ධර්ම දේශනා ධර්ම සාකච්ඡා භාවනා වැඩසටහන් නොයේ ආගමික වැඩ දහම් පාස ඒවා කෙරෙනවා ඒ වටින් මට සම්බන්ධ වෙන්න ලැබුණා. මේ ලංකාවට වඩා මට ලොකු ප්‍රසාදයක් ඇතුණා මේ නායක හාමුදුරන්ගේ තියෙන ඒ ධර්ම දූත සේවාව පිළිබඳව. මේ වැඩ කරන අතර නායක හාමුදුරු මගෙන් ඇහුවා මේ තොරතුරු හරියට මං ගැන මොකද්ද මගේ බලාපොරොත්තුව කොහෙද යන්නේ මොනවද කරන්නේ අර නායක හාමුදුරන්ගේ තිබිච්ච ගැන තිබිච්ච අසීමිත ගෞරවයත් ආදරයත් නිසා මම නායක හාමුදුරන්ට සේරම විස්තර කිව්වා. ඒ වගේම මගේ මං කිව්වා මගේ බලාපොරොත්තුව ප්‍රංශයට ගිහිල්ලා මේ සිවුරු අරින්න හේතුවත් කියලා. මේක තමයි මගේ ජීවිතේ සම්පූර්ණ මේ හැරවුම් දිනේ හැටියට මං සලකන්නේ. විමල ජෝති ඔහේ කොහෙවත් යන්න එපා මෙහි ඉන්න. ඉතල මම මේ කරන වැඩවලට මට උදව් කරන්න ඔහි වගේ කෙනෙක් මං හොය හොය හිටියේ කියන කියලා මේ නායක හඳුරු ඉල්ලීමක් කරා එහෙ නවතින්න. මං එතනම ගොඩක් කැමති වුණා එකපාරට අර සීලුම අදහස් වෙනස් කළා. මං කිව්වා හොඳයි නායක හඳු මම නායක හඳු වැඩවලට උදව් කරන්නම් කියලා. මම ඉගෙනගත්ත දේවල් මගේ ජීවිතේ අද වෙනකම්ම ප්‍රයෝජනවත් වෙනවා. මට ලෝකෙ කොහේ ගියත් ඒ ලබාපු අධ්‍යාපනය මං හිතනවා මට කොහෙන්වත් ලබා ගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ කියලා. ඒ මැලේසියාවේ හිටපු සිංහල චීන පිරිස සමග මට කටයුතු කරන්න ලැබුණා. මම අවුරුදු 11ක් විතර හිටියා. ඇත්ත වශයෙන්ම ඒ කාලය තුල මේ මුදල් හම්බ කිරීමක් වෙනුවෙන් මගේ හිත යොමු කළේම නැහැ. නමුත් උදේ 5 ඉඳලා රෑ 10 වෙනකන් නායක හාමුදුරු වෙනුවෙනුත් ඒ තිබිච්ච තරුණ විශේෂයෙන් පිරිස වෙනුවෙන් ඒ රටේ හිටපු ඒ ධර්ම දූත සේවාවේ මම යෙදුණා. ගත මහන වෙලා හිටපු මගේ හිත යම් කිසි ප්‍රමාණයකට මහන වුණා නම් ඒ මහන වීම ලැබුවේ කිරින්ද ධම්මානන්ද අතිපූජ්‍ය කිරින්ද ධම්මානන්ද නායක හාමුදුරුව උන්වහන්සේ නිසා. මගේ ජීවිතේ මට හම්බ වෙච්ච වටිනාම සම්පත වටිනාම ශ්‍රේෂ්ඨම උත්තරම හැටියට මම මහාන කරපු ගුරු හාමුදුරු අරුණම කිරින්දේ ධම්මානන්ද නායක හාමුදුරුව මම අදත් ගරු කරනවා සලකනවා. අදත් මම හැමදාම උදේ හවස බුදුන් ඇදලා උන්වහන්සේට පින් අනුමෝදන් කරනවා. 1989 වගේ අවුරුද්දක මම ගණන් බැලුවේ බැංකුවල තියෙන මුදල් කොච්චි මොනවද කියලා. මැලේසියාවේ සිංගප්පූරුවේ එංගලන්තෙත් මම ගිහිල්ලා ඉඳලා තියෙනවා. එංගලන්තේ ඇමරිකාවේ ඇමරිකාවේ මට ලොතරැයි ටිකට් එකක් උත්තදුනා. ඒවටත් මට මම ආස කරේ නෑ. ඔවත් බැංකුවල දාලා තිබුණා. මේ ওই විදියට 89 දවසක් මම ගණන් බැලුවා මේ බැංකුවල මට කොච්චර විතර මුදලක් තියෙනවද කියලා. මටම අදාහ ගන්න බැරි වුණා මේ 1989 ලංකාවේ සල්ලි වලින් මම නිකන් සාමාන්‍යයෙන් බැලුවා 75 කෝටියක් විතර තිබුණා. සතයක්වත් මම හොරගම් කළා මොකක්වත් නෑ හම්බෙච්ච සල්ලි. මම කල්පනා කරා මේකට මොකද කරන්නේ කියලා. මෙහෙම කල්පනා කළා අත් වශයෙන් ඒක මාසයක් හමාරක් මම ගත කළා කාටවත් කිව්වේ නෑ. සික් කෙනෙකුට මම කිව්වේ නෑ. මම අන්තිමට තීරණය කළා මේ මම මේ රටට හරි ආදරේ ලංකාවට මේ බුදුදහමට පුදුමාකාර ආදරයක් මගේ කාලේ මැලේසියාවේ ඉන්න කාලෙත් උඩ මේ ධර්මයේ පිළිබඳව ඇති වෙලා තිබුණා. දැන් බෙහෙරේනේ පන්සලත් ওই කාලේ වෙනකොට මගේ නමට ලියලා තිබුණේ මම දන්නවා ඒක. මම යනවා ලංකාවට ගිහිල්ලා මට හම්බුණා හොඳ හාමුදුරු කෙනෙක් මෙහෙදී. DIG ඒකනායක කියලා කෙනෙක් මේ පොලිසිය හිටපු DIG මහත්තයෙක් මහාන වෙලා ඒ හාමුදුරුවන්ට හොඳට ධර්මයක් දන්නවා ඉංග්‍රීසිත් දන්නවා. ඒ හාමුදුරුවොත් එක්ක මේ අපි දෙන්න කතා වෙලා අපි මෙහි භාවනා වැඩසටහන් පටන් ගත්ත පිටරට ආයෙත්. අපි අර දන්නවා මෙහෙම භාවනා වැඩසටහන් වෙන කරනවායි කියලා මැලේසියාවේ සිංගප්පූරුවේ ඕස්ට්‍රේලියාවේ ඉන්න අපි දන්න කියන අයට ගොඩාක් සෙනගෙන්න පටන් ගත්තා. දවසක් මේ අයට ඉතින් අපි කියනවා අපේ රට ගැන අපි මේ තේරවාද ත්‍රිපිටකය ආරක්ෂා කරගෙන ආපු ආකාරය පිළිබඳව කටපාඩමෙන් ගෙනල්ලා පුස්කොළ පොත්වල ලියලා මේ තේරවාද බුද්ධාගම රැක්කේ අපේ රටේ. පිරිසක් කිව්වා හාමුදුරනේ මේ තේරවාද බුද්ධාගම ආරක්ෂා කර රටේ ගොඩක් පොත් ඇති අපිට කැමති පොත් ටිකක් ගන්න යන්න කියලා. ඉතින් මම ගියා ඒ අයත් එක්ක වෑන්නක් කතා කරගෙන බොහොම ආඩම්බරෙන් හැමතැනටම ගියා. එකම පොතක්වත් නැහැ ඉංග්‍රීසි භාෂාවෙන් ලියවිච්ච. මං ඇහුවම ඇයි කියලා නැහැ කවුරුවත් කියවන්නේ ගන්න නැහැ. බුද්දිස් පබ්ලිකේෂන් සොසයිටි කියලා එකක් තියෙනවා නුවර අර වැවරවුමේ. ඒක ඥානතිලෝකෝ ඥානපෝණේ කියන ජර්මන් හාමුදුරු දෙනමක් හිටියා. ඒ හාමුදුරුන්ගේ මූලිකත්වයෙන් පොත් කීපයක් වැඩි නෙවෙයි ඔය පාත් ඔෆ් පියුරිෆිකේෂන් තවත් වීල් පොත් අරමයා පොත් 20ක් 25ක් තිබුණ බව මම දැනගෙන හිටියා ඉංග්‍රීසි භාෂාවෙන්.
मेहे पत्ती बुनना पास होल बेलो मीसु की वाणा एन सौर इंग्लिश पास मम तीरने के मे मेक होंदने मे कौर पीटर आव तप होंदने मे इंग्लिश बौद्ध पट्टी अगे नोने के मम सलिटी उत्तर इंदी आवट गया मन दू इंदिया पत्ती बाब मोतीलाल वगे उत्साह पोट गया लंका मल्लशेखर महत्ला वगे इलिया पत्ती इंदिया पत्ते पहालो विश अरगना पत्वर्ग विशुपहत्या करगना लंक नवट दाल लंका रेणुका तंदी हामद्रंग पत्ति बुना हामद्रंग पंसले पोकन विट मंग हाट गील ये बिच पोत विश 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 इतर अरगना एक पोते विश गाने इतर अरगना वील मे मे स्थाने कामरेक मे बिलजावट कौर हर होयागे ना ओत मे पारे कौर अक्तना वाहन अक्तना यदो असल अनुन को मे कर को विसरा मे पोटी कामरे अखदागन मैं पोटे दें पत्कला कलनी पत्ते महत्व क्या मत पत्र आम पेप कटिने जातक पोता खोल दुन के कलनी पत्ते अखर देगी मध्य आइए मंगे हुआ जात सिंगल पोत नैद ना हम होयागन समार पोत हो रहा अंकल मे विकुण पोत गहने अणु अंतिम विनकोट लंका जातक पोता कत्ती बुन्ना एक त्रिपीट के अटू आने में सिंगल पत्तुंग अरे स्कूल मैगन पोतरे विन बौद्ध पोत मुख कत्ति बुनाए मेरा मट निंदगी मं कलना गल मे शील मुदल वेदंकल हरी मे प्रश्न मम उत्तर हो मे मट सल मिनसुंट पीसीदे मम्मी अड़े करना लुकू अधिष्ठाने करगन उदय पहाट नगिट मम हतरट नगिटला मेवन कपला मशीन की पेगनल प्रेस खदाल परणी पोत हो आगन ඒ කාලේ 50 ගණන්වල 60 ගණන්වල පඬිතු විභාගේ පාස් කරපු ගිහි පැවිදි පිරිස හොයාගෙන මේ පැරණි පොත් සියල්ලක් මෙතෙන්ට එකවරගෙන එහෙම මෙම් පරණ පොත් තිබිච්ච ඒවා කැඩිච්ච ඒවා මේ ඔරේ මේ පුස්තකාලවල දෙන්නෙත් නෑ ඒ කාලේ ඒ බොහොම අමාරුවෙන් හොයාගෙන ආවිල මේ පොත් ටික ටික අරගෙන බස් එකක් හදාගත්ත ජංගම පොත් ගෙනියන්න ලංකාවේ හැමතැනම 92 ජනවාරි මාසේ දෙවෙනිදා මඩිය නායක හාමුදුරුව वालपोल राहुल हामद्रु आनंद मैत्री हामद्रु मलेशिया नायक हामद्रु गेनल मे इट वेदगा सील हामद्रु गेनल पोड़ी पोत्साप मम्मी विवृत गल मे मे इस्तान गुडन गिल हदल इट पास अरे बस हदागना गिया लंका एक दिस्ट्रिक एक मास अख्यान इट पास मैं अनु तुने पटंगा पोत प्रदर्शन तीया अनु हतरे मम सरल सिंह सूत्र पिटके परिवर्तने कर विशाल खंडाय करगे मुदल गेवन कौरता मट सली कोई गील इट पास परणति जातक पोत पूजा वोलिए मर मैं शीलम पोत मुद्रने के जातक पोत मैं अणु तुने अणु हतरी महापिहर अल बेलांगल हम विमलतन हम बेलांगल पंदल अलीट वल मे आई पोत नीसा ये उत्सव अक्ला बौद्ध पोत पत गट तेना तिबु निहे खाली धर्म सोया विधीनाय भोम पीडावट पत्ला हिटिया पोत पत ने मे स्वामी वहांसे अड़ दखला पिपोत्तिक इवगे म अटुआ टीका एतुलु एसियाल पिलगसला मुद्रने करान्न मंहितान्ने पोत्तिक होयागान्नम रुपयाल कोटि गान हामदुरु वियदं कला एतं पुस्कुल पोत लबागान्न लुकु परिश्रमयक् दरला तीनो ओय अणुव तमयि पटं अरगेन अंतिमट साका मध्य स्थान पटं गत्त लंकावे तीन सैम රජ මහා විහාරස්ථාන වන්දනාකාරිය යන තැන්වල වගේ සාකා 18ක් විතර පටන් ගත්ත බෙල්ලන්විල පන්සලේ අපි දැනට මේ වෙලාව වෙනකොට මේ ස්ථානයයි දැන් කොළඹ කටුනායක එයාපෝට් එකේ ඩිපාචර් මිනිසුන් පිටත් වෙන පරිවාන්තයක් තියෙනවා අනිත් ඒ ඔක්කොම තියෙන්නේ අපි මෙහාට සම්බන්ධ වෙලා යම් යම් ආයතනවල ඒ පොත් අලෙවි ක්‍රීම් කරනවා මේ වෙලාව වෙනකොට මේ මගේ උත්සාහය කැපවීම ඒ සත්භාවයෙන් කරපු ඒ කටයුත්ත නිසා මම පුදුම තරම් සතුටු වෙනවා ලංකාවේ වැඩියෙන්ම කියවන පොත් බවට පත් වුණා බෞද්ධ පොත් ත්‍රිපිටකය පිළිබඳව කතා කරනකොට
පොතක් පතක් එක තැනක නැතිව සිටි යුගයක අටුවාවක් ගැන කතා කරනකොට පැහැදිලිව එක තැනක නැතිව සිටි යුගයක ටීකාවක් ගැන කතා කරනකොට ඒවා පිළිබඳ අවබෝධයක් නැතිව සිටි යුගයක උන්වහන්සේ සියලු අටුවා ටීකා මේ රටේ ජනතා වෙනුවෙන් ඉතාමත්ම ඉහළින් සකස් කරලා ප්‍රදානය කරන්නට යෙදීමම මහා ධර්ම දානයක් හැටියටයි අපිට පෙනෙන්නේ. ඔය අතරතුර ත්‍රිපිටකය මම එළියට ගත්තා. බොහොම අමාරුවෙන් කාණ්ඩ හතරක් අරගෙන ඒ කාලේ හිටපු ඔය අමරේවා මද්දු මහත්තයලා ලීල් ගුණසේකර මහත්තයලා වගේ අය සම්බන්ධ කරගෙන නැත්තම් මට පරණ පොත් තුනත් හොයාගන්න අමාරුයි. සම්බන්ධ කරගෙන කෝටි 10ක් විතර ගියා මට ඒ කාලේ පළවෙනි පොත් 1000 අවුරුදු 3ක් 30ක විතර පිරිසක් සම්බන්ධ වෙලා වැඩ කළා. අටුවා පොත් ටික පාලියක හොයාගත්ත හේවා විතරණ මහත්තයා 1000 මීට අවුරුදු 150කට විතර ඉස්සෙල්ලා පාලියක මුද්‍රණය කළා තිබුණා. ඒ ටික හොයාගෙන ආවිල්ලා මේ තව පිරිස් දීලා ඒකට මුදල් ගෙවලා අටුවා සිංහලට පරිවර්තනය කළා මුද්‍රණය කළා. ඔය 90 අන්තිම හරිය මම හිතන මට 13 කෝටියක් විතර ගියා ඒකට. ටීකා වලට අත තියලා තිබුණා. ටීකා ලියලා තිබුණ පොළොන්නරුවේ දිඹුලාගල ලංකාවේ හිටපු ඒ රහතන් වහන්සේලා දිඹුලාගල ආරණ්‍ය සේනාසනේ මම මුළු ලංකාවේම ඇවිදලා ඇවිදලා පුස්තක ඔය පැරණි පොත් පුස්තකවල පොත් තියෙන තැන් වලට ගිහිල්ලා එතකොට කටේ අය දන්නවා මම මේ බෞද්ධ පොත් ආරක්ෂා කරනවා මුද්‍රණය කරනවා කියලා. ඒ අයගේ අර පෙට්ටගම් අරලා පෙන්නුවා මට පුස්තකවල පොත්. ඔය කියන්නේ ත්‍රිපිටකයේට පෙළට අර්ථකථනය දෙන්න වැඩිපුර තේරුම් ගන්න පුළුවන් විදිහට තමයි අටුවා ලියලා තියෙන්නේ. අටුවා වල තේරුම් ගන්න අමාරු දේවල් තේරුම් ගන්න තමයි ටීකා ලියලා තියෙනවා. ලියලා තියෙන පාලි භාෂාවෙන් ඒ කාලේ මාගදී භාෂාව. ඒ 31න් දැනට මේ වෙලා වෙනකොට මම 25ක් සිංහල පරිවර්තනත් එක්ක මුද්‍රණය කළා ඉවරයි. තා පොත් 5ක් විතර කරන්න තියෙනවා. දැන් මම හිතනවා ලංකාවේ මේ මීට අවුරුදු 8කට 10කට ඉස්සෙල්ලා ලෝකේ එක පොතක් නොතිබිච්ච මේ රටේ දැනට මේ නැදිමාලේ බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය තමයි ලෝකේ තියෙන විශාලම එක තැනකට පොත් එක රාසි වෙච්ච ස්ථානය. මම හිතන ලෝකෙම ඒක ප්‍රසිද්ධයි. මෙතෙන්ට ආම ඕන පොතක් ගෙනියන්න පුළුවන්. නැති පොතක් තිබුණොත් අපි ඒක කොහොම හරි හොයලා හරි ස්කෑන් කරලා හරි එහෙම නැත්නම් මුද්‍රණය කරලා හරි ඒ අවශ්‍යයට ලබා දෙනවා. මේ වෙලාව වෙනකොට ත්‍රිපිටකයේ අටුවා ටීකා ඇතුළු පොත් වර්ග වශයෙන් ගත්තොත් 11000ක් විතර මේ ස්ථානයේ තියෙනවා. කෙනෙකුට ඇවිල්ලා බෞද්ධ පොත් නැහැ කියලා කාටවත් කියන්න ඕමනාවක් නැහැ. අතවසෙම අපේ රටේ ඔය විශ්වවිද්‍යාල බෞද්ධ අංශයෙන් පටන් ගත්තත් මට පුළුවන්කමක් ලැබුණ නැහැ. ත්‍රිපිටකය පිළිබඳ අධ්‍යයන පීඨයක් පටන් ගන්න ඒවට උනන්දු කළේ ඇත්තු පොළඹව ගන්න කරන්න බලාපොරොත්තු වෙන්නේ. ත්‍රිපිටකයේ ඕනෑම කෙනෙකුට සිව්වනක් පිරිසටම දේශීය විදේශීය ත්‍රිපිටකයේ අධ්‍යයනය කරන්න විභාග පාස් කරන්න නෙමෙයි මං කරපු උත්සාහයේ මේ වෙලාව වෙනකොට අතවසෙම මම මේ මුදල් සේරම ඉවර කරලා තියෙනවා. 2600 බුද්ධ ජයන්ති ආවා මීට අවුරුදු 7කට වගේ කලින්. ස්මාරකයක් තිබුණේ නැහැ. මම මේක අර තුම්මුල්ලේ ඉඩම බද්දට අරගෙන මම කිව්වා මට ඕන වෙලාවක දෙන්න මේක හරි අපරාධයක් මේ මොන හරි ස්මාරකයක් හදන්න ඕන කියලා. තව ළමයි ටිකක් අල්ලගෙන බොහොම කෙටි කාලයක් තුල ප්ලෑන් එකක්වත් හරියට නැතුව ඔය 2600 බුද්ධ ජයන්ති මන්දිරය අපි අවුරුද්දෙන් හදලා ඉවර කළා තුම්මුල්ලේ. හදලා එතන විවෘත කළා 2600. මම හිතනවා ඒක තමයි ඒකම මට පුළුවන්කම ලැබුණා. එදා හිටපු ජනාධිපතිතුමා ඇතුළු ඒ රජයේ නිලධාරීන්ගේ මාර්ගයෙන් හැව්ලොක් කියන මිනිහා මොනතරම් හානියක්ද මේ රටට කළේ කියන එක අවබෝධ කරලා දීලා. කො මේ මිනිහාගේ නම මෙතෙන්ට ඕනේ නැහැ. අපි 2600 බුද්ධ ජයන්ති මාවත කියන ඒ නමින් ඒ පාර දාන්නත් මට පුළුවන්කම ලැබුණා. අත් වශයෙන් මම ඒක පිළිබඳව ගොඩාක් සතුටු වෙනවා. ඒ පිළිබඳව මම ලබන්නේ අසීමිත සතුටක්.
සම්බුත් ජයන්ති මන්දිරේ නිර්මාණය කරද්දි මට ඒකට කෝටි 39ක් 40ක් විතර ගියා මයි ළඟ තිබිච්ච විකුණන විකුණන්න පුළුවන් හැමදේම වික්කා මගේ විකුණලා අර මේ හැමතැනම ඉතු වෙච්ච සල්ලි ටික එකතු කරලා මේ කියන්න ඕන දැන් මම නායකාරයෙක් කියලා මොකද අර අර සල්ලි මයි ළඟ දැන් නැහැ ඒ වෙනුවට මෙතන තමයි තියෙන්නේ මේ බෞද්ධ පොත් ටික කාරණයක් කියන්න මේ බෞද්ධ පොත් දැම්මට මේ සම්සි අලෙවියක් කරාට මේ ස්ථානයෙන් මම සතයක්වත් ගන්න නැහැ අවශ්‍ය පොතක් ගන්නවා මට අවශ්‍ය වුණොත් මුදලක් මම මේ මේ මහත්තුරුගෙන් ඉල්ල ගන්නවා ඇරෙන්න මේක මේ මම ආදායම් ලබන ව්‍යාපාරයක් කරන කෙනෙක් නෙවෙයි ඒ අතින් බලනකොට කිරම විමල ජෝති නායක ස්වාමින් වහන්සේ මේ කරලා තියෙන සාසනික මෙහෙවර අනුව महा विशाल युग प्रवर्तक अति उदार सेवावाक बौद्ध पोतपत जनतावातर बेदा हरीमट कटयुतु किरीमेन ए स्वामीन वहांसे विशाल युतुकमक इष्ट करला तीनो वेहर विहार सिहदास गाना खदनवा वगे तमाय एक पोता मुद्रणे करला बौद्ध जनतावातर टारिनेक एनिसा मम पवा बुदुदहम गेन होयन कोट पुतक पतक लबागन्न नदीमालट गिहिल्ला एतनी पोत्पात अरगन ए पोत्पात कियवला एकें लबपु दहम दनुमनिसा मट गिहि जीविते अतहरला महन जीवितेट प्रविष्ट वेन्न लोकु पितुवहलक लबा दुन्ने अपे गौरवनीय किरम विमल ज्योति नायक स्वामींद्रयन वहांसे मे नायक स्वामीन वहांसे करन शासनिक सेवाव श्रीलंकावट लुकु आडंबर याने का बौद्ध भिक्षुन वहां सेला वशेन अपिट मे अवस्था वेदी चित्त प्रीतियन युद्ध संधान करने තමයි මේ ස්ථානයේ ආරම්භුනේ එදා මෙදාතුර සම්බුද්ධ ශාසනය වෙනුවෙන් උන්වහන්සේ ලොකු මෙහෙවරක් සිදු කරලා තිබෙනවා මූලික වශයෙන් දෙස් විදෙස් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිස උදෙසාම භාවනා මධ්‍යස්ථානයක් හැටියට මේ ඝනවනාන්තරේ විශාල කුටි ප්‍රමාණයක් සකස් කරලා මේ සම්බුද්ධ ශාසනයට ලොකු මෙහෙවරක් සිදු කරලා තිබෙනවා එවගම දහස් ගණනක තරුණ දරුවන්ට තාවකාලික පැවිද්ද ලැබලා දීලා මේ සම්බුද්ධ ශාසනය වෙනුවෙන් උන්වහන්සේ ලොකු මෙහෙවරක් සිදු කරා. ඒ වගේම අවුරුදු 3ක් පමණ ත්‍රිපිටකය මෙහෙණින් වහන්සේලා මෙහි නවත්තගෙන අවුරුදු 3ක් මෙහෙණින් වහන්සේලා විශාල පිරිසකට ඒ ස්වාමින් වහන්සේලා වඩම්මලා ත්‍රිපිටකය හදාරන්ඩ අධ්‍යාපනය දෙන්න ඉඩ කඩ සලසලා දීලා මේ පුණ්‍ය භූමිය සකස් කරලා තිබෙනවා මම ලංකාවේ මට අර අධ්‍යක්ෂින් තියෙන නිසා මේ තරුණ අයට විශේෂයෙන් යුද්ධ යන කාලේ විශාල වශයෙන් තරුණ ළමයි නොමග යනවා ඒ අයට తాවකාලික පැවිද්ද සති දෙකකට පටන් ගත්තා ඒ කාලෙත් මට දොස් කිව්වා මේ ශාසනය විනාශ කරනවායි කියලා සති දෙකකට මහාන කළා උදේ 5 ඉඳලා රෑ 10 වෙනකන් දිනචරියාවක් හදලා ඒ අය පුහුණු කළා ඒත් වශයෙන් ඒ පුහුණුවෙන් මම ඒක අවුරුදු 8ක් 10ක් විතර කළා ඒ සියලුම දෙනා වගේ
තමන් කරපු වැරදි වැඩ වලින් අයින් වෙලා ඊළඟට පන්සල් නොයන අය පන්සල් යන්නටත් තමන් ප්‍රසාද බඳපු අය දරුවෝ ඒ දහම් පාසලට යවන්නත් හාමුදුරු ගැන විවේචනය කරපු අය හැම නොකර ඉන්නටත් එයා වග බලාගත්ත මොකද අපි මේ හැම දෙයක් පිළිබඳවම ඒ අයට අවශ්‍ය උපදෙස් ඒ මග පෙන්වීම දැනුම ලබා දුන්නා ඉතින් මට තනියම කරන්න බෑ ඒ වෙලාවේ මයි ළඟ හිටියා උහුමියේ සුමනසාර කියලා හාමුදුරු කෙනෙක් කුරුණෑගල පැත්තේ මාත් අවුරුදු 10ක් විතර මාත් එක්ක හිටියා තවත් ගිහි මහත්තුරු හිටියා ඒ මහත්තුරුන්ට දීලා මම අතින් වේදන් කළා තමයි ඒ සති දෙකේ දහම් පුණ වැඩසටහන් කළේ මට මතකයි 99 විතර අපේ පිරිවෙන් වල ඉගෙන ගන්න හාමුදුරු ගෙනල්ලා ඒ සති දෙකේ වැඩසටහන් කළා එතන ඒ කාලේ ඒක ඇත්තටම සාර්ථකුනේ නෑ ඒ පිරිවෙන් වල ඉගෙන ගන්න හාමුදුරු ගෙනල්ලා ඊට පස්සේ මෙහෙණින් වහන්සේලා 40ක් ගෙනල්ලා අවුරුද්දක් ත්‍රිපිටකය ඉගැන්නුවා ඒ ගැන මට පුදුම ප්‍රසාදයක් ඇතුණා ඒ ඇත්ත ඒ ලොකු කැපවීමකින් ඒ කරපු අධ්‍යාපනයේ අර දිනතරියාවක් එක තමයි වැඩසටහන ගියේ මාපලගම් විපුල සාරහාම්දුරන්ගේ මාර්ගයෙන් මෙහෙණින් වහන්සේලා දෙන්නේ හොයාගෙන ඒ වැඩසටහන් පටන් ගත්තා මොකද මම එතන නෑ මම මෙතන ඉන්න නිසා දැන් මේ වෙලාව වෙනකොට මට තේරුණා මේ රටේ විශාල වශයෙන් හාමුදුරුවරු සිවුරු ඇරලා යනවා පන්සල් වැහෙනවා හාමුදුරුන්ගේ අධ්‍යාපනය වෙනත් පැත්තකට ගිහිල්ලා තියෙනවා ශාසනික වශයෙන් විශාල අභියෝග වලට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා මහානවේන පැවිදි මෙහෙණින් වහන්සේලාට ඉගෙන ගන්න තැනක් නැහැ ඒ නිසා මම මේ කල්පනා කළා මේ මෙහෙණින් වහන්සේලා ශ්‍රද්ධාවෙන් පැවිදි වෙන අය නියම ධර්ම අවබෝධයක් ලබා දීලා නිකන් පිරිවෙනක් වගේ ඒ අයට උගන්වනවායි කියලා හැබැයි ඕ ලෙවල් ඒ ලෙවල් නෙවෙයි දැන් අවුරුදු 4ක ඉඳලා මේ අධ්‍යාපනය පටන් ගත්තා ඒ දිනතරියාව උදේ 5 ඉඳලා රෑ 10 වෙනකන් දිනතරියාවක් යටතේ ඒ අතරතුර උගන්වනවා හැබැයි ඕ විශ්වවිද්‍යාල හෝ අර සුද්ධගේ අධ්‍යාපනය කිසිසේත්ම ලබා දෙන්නේ නැහැ ප්‍රාචීනාංශ අධ්‍යාපනය ලබා දෙනවා භාෂා දැනීම ඊළඟට පන්සලක් පරිපාලනය කරන හැටි ගමක් හදන හැටි ගමකට සමාජ සේවා කටයුතු කරන හැටි ওই උපදේශන සේවාවන් ලබා දෙන හැටි අවශ්‍ය භික්ෂුන් වහන්සේ කෙනෙකුට භික්ෂුණීන් වහන්සේ කෙනෙකුට අවශ්‍ය අධ්‍යාපනය සියල්ලක්ම අපි දැන් එතන ලබා දෙනවා ඒ කටයුතු කරගෙන යනවා දැන් ඒ සම්පූර්ණ ඒ ආයතනය පරිපාලනය කරන්නේ දේශීය මෙහෙණින් වහන්සේලා වගේම විදේශීය මෙහෙණින් වහන්සේලාත් නිතරම ඒ ස්ථානයට පැමිණෙනවා ඒ ඒ අය තමයි පරිපාලනය කරගෙන කටයුතු කරගෙන යන්නේ සියල්ලංගෙම පරිපූර්ණ හොඳ බුද්ධිමත් නැනවත් සිල්වත් ගුණවත් මෙහෙණින් වහන්සේලා පිටසක් බිහි කිරීමයි උන්වහන්සේගේ ඒ සංකල්පය ඒ නිසා ඒ දුර දක්නා නුවණ උන්වහන්සේට තිබෙනවා උන්වහන්සේගේ මුදල් ඒ වගේම කාලය මේ වෙනුවෙන් වැය කරලා උන්වහන්සේ විශාල කැපවීමකින් බුදු බව ප්‍රාර්ථනා කරන ස්වාමින් වහන්සේ නමක් හැටියට උන්වහන්සේගේ ඒ ධනය මේ වෙනුවෙන් වියපැහැදම් කරලා උන්වහන්සේගේ ඉඩමක් විකුණලා තමයි මේ ගොඩනැගිල්ල සකස් කරන්නේ ඒ සියල්ලක්ම සිදු කරන්නේ උන්වහන්සේගේ කිසිම පුද්ගලික ලාභ ප්‍රයෝජනයක් සඳහා නොවේ මේ සම්බුද්ධ ශාසනය වෙනුවෙන්මයි උන්වහන්සේගේ සියලු කැපවීම එනිසා අපි ඊටාත්ම උන්වහන්සේට ගෞරවයෙන් අපේ පිය කෙනෙක් මෙන් අපි උන්වහන්සේට ඒ පින අනුමෝදන් කරනවා කිසිම කෙනෙක් මේ ලංකාවේ කිසිම තැනකින් ආයතනකින් අපිට ඒ සඳහා සහයක් ලැබිලා නැහැ මේ වෙනතෙක්ම නිසා උන්වහන්සේ විශාල මෙහෙයක් මේ සඳහා විශාල කැපකිරීමක් විශාල ධනයක් වියදම් කරලයි අපිට මේ මෙහෙණින් උන්වහන්සේලාගේ අබෝධය වෙනුවෙන් අනාගත සම්බුද්ධ ශාසනය වෙනුවෙන් උන්වහන්සේ විශාල කැපවීමක් කරනවා නිසා මේ මොහොතේ අපි පුණ්‍ය ආනුමෝදනාව සිදු කරමින් උන්වහන්සේට මේ ගෞතම බුද්ධ ශාසනය තුලදීම තුන් ධර්මය අවබෝධ කරගන්න චතුරාර්ය සත්‍ධර්මයන් අවබෝධ කරගෙන නිවන් සාත්සාත් කරගන්නම මේ කරන උපකාරය මහෝපකාරීම වේවා කියන ප්‍රාර්ථනාව අපේ හදවත් තුල තිබෙනවා මේ තමයි ඉතින් මගේ ජීවිතයේ මේ අවසාන හරිය දැන් ඉතින් මේ මම සතුටු වෙනවා මගේ රටට මගේ ජාතියට සම්බුද්ධ ශාසනයට
යමක් මගේ ජීවිතයේ කාලය තුල කරන්න පුළුවන්කම ලැබුණා ඒ තුලින් මට මේ මා පැවිදි බීමට පත් කළ මගේ ගුරු හාමුදුරුව පරවැර රේවත හාමුදුරුව මේ 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 මහාන කමේ ඇති වටිනාකම් මට පෙන්වපු කිරින්දේ ධම්මානන්ද නායක හාමුදුරුව ඇතුළු ඒ මගේ ජීවිතේ හම්බ වෙච්ච ගුරුවරු සාල පිරිසක් වෙයි මැලේසියාවෙ ඉන්න කාලේ මට ලැබුණා උගත් පිරිස හම්බ වෙන්න ඒ සියලු දෙනාටම මගේ ජීවිතය තුළ මේ උදේ 4 ඉඳලා රෑ 10 වෙනකන් වැඩ කළා ලබාගත් මේ ධර්ම ප්‍රචාරක තුලින් ලබාගත් යම්සි පිනක් කුසලයක් තියෙනවනම් ඒ වගේම මේ කාලය තුළ මේ මගේ වැඩවලට උදව් උපකාර කළා උකල්ල මිය පරලෝය ගිය ගිහිපැවි විශාල පිරිසක් ඉන්නවා දැන් ගොඩක් අය වයසක අය ඒ සියලු දෙනාටමත් ඒ වගේම මගේ දෙමව්පියන් ඇතුළු ඒ ඥාදා හිත මිත්‍රාදීන්ටත් මේ වෙනේ උදව් උපකාර කළ සේවය කළ මිය පරලෝය ගිය සියලු දෙනාටමත් මම යම්සි පිනක් සිද්ධ කරගත්ත නම් මේ කර කටයුතු තුලින් දෙවියන්ටත් ඒ පින් අනුමෝදන් කරනවා ඒකම ඒ මිය පරලෝය ගිය සියලු දෙනාටම මේ පින් ඒකාකාරවම ඒ ඇත්තෝ කරගත්ත පින් පිනක්සේ සලකලා අනුමෝදන් වේවා කියන ප්‍රාර්ථනාව මම සිද්ධ කරනවා।